සාධකාරයක් පවත්වන්න. පන්සිල් සමාදන්වීම සඳහා නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි, ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත, සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, බහුන්නං වතනෝ භගවා දුක්ඛ ධම්මන්තං අපහන්තා, බහුන්නං වතසෝ භගවා සුඛ ධම්මන්තං උපහන්තා, බහුන්නං වතසෝ භගවා අකුසලානං ධම්මානං අපහන්තා, බහුන්නං වතනෝ භගවා කුසලානං ධම්මානං උපහන්තාති. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. අරහං අරහෝති නාමේන අරහං පාපනකාරේ, අරහන්ත පලං පත්තෝ අරහං තාම් නාම තේ නමෝ. සම්මා සම්බුද්ද ඥානේන සම්මා සම්බුද්ද දේශනා, සම්මා සම්බුද්ද ලෝකස්මින් සම්මා සම්බුද්ද තේ නමෝ. විජ්ජාචරණ සම්පන්නෝ අට්ඨ විජ්ජාපකාසිතා
අතීතානාගතුම් පන්නා විඤ්ඤාචරණ තේ නමෝ සුගතෝ සුගතත්තානං සුගතෝ සුන්දරම් පිච නිබ්බානං සුගතින් යන්ති සුගතෝ නාම තේ නමෝ ලෝක විදූති නාමේන අතීතානාගතේ විදු සංඛාර සත්ත මොකාසෝ ලෝක විදූ නාම තේ නමෝ අනුත්තරෝ ඥාන සීලේන යෝ ලෝකස්ස සුසාරති අනුත්තරෝ පූජ ලෝකස්මින් තන්නමස්සාමි අනුත්තරෝ සාරති සාරති ලෝකේ යෝ ලෝකස්ස සුසාරති සාරති පූජ ලෝකස්මින් තන්නමස්සාමි සාරති දේවයක්ඛ මනුස්සානං ලෝකේ අග්ග පලං දදං දදන්තං ධමයං තානං පුරිසා ජඤ්ඤතේ නමෝ භගවා භගවා යුත්තේ භග්ගේහි ච විභන්තවා භග්ග සංකාර මුත්තාරෝ භගවා නාමතේ නමෝ 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 බුද්ද දිවාකරාය නමෝ නමෝ ගෝතම චන්දිමාය නමෝ නමෝ නන්ත ගුණන්නවාය නමෝ නමෝ සාක්‍ය නන්දනාය සාදු 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 කාරුණික ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද දවසේ එගඩවලීඹට ශ්‍රී සුගතාරාම විහාරස්ථානයේ ඊටාම වැදගත් දවසක් හැටියට අද දවසේ හැම දිනාටම හඳුන්වලා දෙන්න පුළුවන් විශේෂයෙන් අද දම්සතර නාලිකාවොස්සේ සිද්ධ කරන ධර්ම දානමේ පින්කමක් අපේ විහාරස්ථානයේ අරමුණු කරගෙන සිද්ධ කරන්ට ලැබීම අපලද භාග්‍යයක් කොට සලකනවා මේ ධර්ම දානමේ පින්කමේ අරමුණ අප විහාරස්ථානයේ මාගේ ප්‍රිය ශිෂ්‍ය වෙන රාජකීය පඬිත අපේ වලේඹඩ සුමංගල පොඩි හාමුදුරන් වහන්සේගේ 23 වන ජන්මදිනයම නිමිති කරගෙන උන්වහන්සේට ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම මූලික කරගෙන අපේ විහාරස්ථානයේ ආදිකතරුන් වහන්සේ වෙන මැද්දකන්දේ සුමතිපාල නායක මාහිමිපාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීම එවැගේම සතරපේරුවේ දායක පින්වතුන්ලාට සුජීවත්ව සිටින හැම දිනාටම ආශිර්වාද කිරීම අපේ විහාර පරපුරේ අපවත් වේ වදාළ මාගේ ගුරු දේව උත්තමයාණන් වහන්සේ ප්‍රධාන සියලු අපවත් වේ වදාළ මහා සංඝ රත්නයට පිං පැමිණවීම එවැගේම මෙම ධර්ම දානමේ පිංකමේ දායකත්වයේ දරන අපේ පින්වතුන්ලාට ආශිර්වාද කිරීම කියන කරුණ මූලික කරගෙනයි අද දවසේ මේ ධර්ම දානමේ පිංකම සිද්ධ කරන්නේ අපේ විහාරස්ථානයට තව වර්ෂ 4කින් අවුරුදු 100ක් සම්පූර්ණ වෙනවා. ඒ නිමිති කරගෙනත් මේ ධර්ම දානමේ පින්කම අපිට සිහිපත් කරන්න පුළුවන්. දැන් අපි බලාපොරොත්තු වෙන්නේ ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්න. පින්වත්නි ධර්ම දේශනාව කියලා කියන්නේ බොහොම වැදගත් එකක්. ධර්ම ශ්‍රවණය කරන ඔය ඇත්තන්ටත් බණ කියන මටත් බොහෝ පිං සිද්ධ කරගන්න පුළුවන් අවස්ථාවක්. එනිසා ධර්ම ගෞරවය ඇති කරගෙන බොහොම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්ට ඒ ධර්ම ශ්‍රවණය කිරීම තුළින් මෙලව ජීවිතය වගේම සුගතිගාමී භවයක් කරා ගමන් කිරීමට ඔබ අපට උපකාර වෙන සත්පුරුෂ ධර්මතාවයක් කියන එක හැම දිනාම සිහියේ තබාගෙන තෙරුවන් පිළිබඳව ශ්‍රද්ධාව ඇති කරගෙන ධර්ම දානමේ පින්කමට හැම දිනාම සම්බන්ධ වෙන්න ඔබට සුගතිගාමී භවයක් කරා යාම පිණිස මේ උතුම් ධර්ම දානමේ පින්කම
හේතුවේවා කියල අපි ප්‍රාර්ථනා කරමු. බහුන්නං වතනෝ භගවා දුක්ඛ ධම්මානං අපහන්තා. ඒ විදිහටයි ධර්ම දානමේ පින්කම මාතෘකා කරගත්තේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දේශනා කළ සූත්‍ර ග්‍රන්ථය තමයි මජ්ඣිම නිකාය. මජ්ඣිම නිකාය අන්තර්ගත සූත්‍ර දේශනාවක් තමයි අද මං ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මේ දේශනාවේ නම තමයි ලටුකිකෝපම සූත්‍රය. මජ්ඣිම නිකායේ භික්ඛු වර්ගයට තමයි මේ දේශනාව අයත් වෙන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දේශනා කළේ අංගුත්තරා නම් ජනපදයේ වැඩවාසය කරන දවසක. ඉතාම වටිනා දේශනාවක්. නෙත්සිත් යොමු කරගෙන අහන්ට වටින මේ ජීවිතාවබෝධය බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ පහළ වෙලා ඔබට අපට මොන අරමුණක් සඳහා ධර්මදානමය නැත්නම් ධර්මය බෙදා හලාද කියලා කාරණාව ඉස්මතු වෙන අවස්ථාවක්. මේ ලෝකයට කලාතුරකින් තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. ඒ පහළ වෙච්ච අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙලා පින්වත්නි, ඔබ අප හැම දෙනාටම උන්වහන්සේ දේශනා කළේ, උන්වහන්සේ අපිව අරමුණු කරගත්තේ, නැත්තං අපිට මාර්ගය පෙන්නුවේ සසරෙන් නිදහස් වෙන මාර්ගයයි. උන්වහන්සේගේ අරමුණක් තිබුණා මනුෂ්‍යයන් අකුසලයෙන් මුදවන එක, ඒ වගේම කුසලයෙහි පිහිටවන එකයි බුදුරජාණන් වහන්සේගේ පරමාර්ථය. එහෙම නැත්තම් පිනෙහි පිහිටවන එකයි බුදුරජාණන් වහන්සේගේ පරමාර්ථය. බුදුරජාණන් වහන්සේ අවවාද අනුශාසනා කළේ ඔබ අප හැම දෙනාටම සසර දුකෙන් නිදහස් වෙන්න මාර්ගය කියලා දුන්නේ බුදුහාමුදුරුවෝ. උන්වහන්සේ අරමුණු කරගත්තේ ඔබ අප හැම දෙනාටම මේ ධර්මය මූලික කරගෙන පවෙන් බැහැර වෙන්න, කුසලයෙන් අපේ ජීවිත පෝෂණය කරගන්න. ඉතින් මේ සඳහා බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් අරගෙන ඉතාම වටිනා ධර්ම දේශනාවක් කළා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මම සඳහන් කළා ඒ කාලේ වැඩිහිටිය අංගුත්තරා නම් ජනපදේ ආපන නම් නගරේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩහිටියේ. ඒ නගරේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරලා, පිණ්ඩපාතේ වළඳලා දිවා විවරණය පිණිස ඒ ළඟ තිබුච්ච ආරණ්‍යයකට නැත්තම් කැලේකට පිටත් වුණා. ඉතාම හුදකලා ගහක් ළඟ වාඩි වෙලා බුදුරජාණන් වහන්සේ විවේක සුවයෙන් ගත කළා. මෙහෙම විවේක සුවයෙන් වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ ඒ වනයේම එක ප්‍රදේශයක වැඩ ඉන්නවා. මේ සූත්‍ර දේශනාව දේශනා කළ දේශකයන් වහන්සේ අරමුණු කරගත්ත ස්වාමීන් වහන්සේ තමයි උදායි හාමුදුරුවෝ. උදායි හාමුදුරුවොත් මේ අංගුත්තරා කියන ජනපදේ පිණ්ඩපාතේ වැඩලා උදේවරුවේ පිණ්ඩපාතේ වැඩලා පිණ්ඩවහාරයේ වළඳලා උන්වහන්සේත් මේ ජනපදේ මේ නගරයේ ආසන්න කැලේක දිවා විවරණය සඳහා පිටත් වුණා. බොහොම හුදකලාව මේ උදායි ස්වාමීන් වහන්සේ වැඩ හිටියා. ආන්න ඒ වෙලාවේ ඇතිවෙච්ච සිතුවිල්ලක් අරමුණු කරගෙනයි මේ ධර්ම දේශනාව මූලික කරගත්තේ. මේ උදායි ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගැන මෙන්න මෙහෙම උන්වහන්සේට කල්පනා වුණා. අර මුලින් සඳහන් කරපු ගාථාවේ තේරුමත් ඒ විදිහටමයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ අනී අපිට මේ ලෝකේ බහුන්නං වතනෝ භගවා දුක්ඛ ධම්මානං අපහන්තා. මේ ලෝකයට මේ මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේ අපට දුක් ඇතිවන හේතු බොහෝ දේවල් අපෙන් ඈත් කරන්න බුදුරජාණන් වහන්සේ අපිට මඟ පෙන්වුවා. බුදුරජාණන් වහන්සේ මම සඳහන් කළා අපට දුක් ඇතිවන හේතු
බොහෝ දේවල් අපෙන් ඈත් කරන්න අයින් කරන්න බුදුරජාණන් වහන්සේ අපි උත්සාහ කළා. ඒවගේම සැප ලබා දෙන බොහෝ දේවල් අපිට ලංකරන්ට නැත්තං අපිට ළඟාකර දෙන්ට බුදුරජාණන් වහන්සේ උනන්දු වුණා. මේ කාටද හිතෙන්නේ? උදායි ස්වාමීන් වහන්සේට. ඒවගේම ඊළඟට හිතනවා බොහෝ අකුසල් අපෙන් බැහැර කරන්න බුදුරජාණන් වහන්සේ උත්සාහ කළා. ඊළඟ කාරණාව උදායි ස්වාමීන් වහන්සේ හිතනවා බොහෝ කුසල් දහම් වල අපව නිරත කරන්න නැත්තං බොහෝ කුසල් දහම් වල අපි යොදවන්න බුදුරජාණන් වහන්සේ මහන්සි ගත්තා. අනේ කොයි තරං භාග්‍යයක්ද ලෝකයේ බුදුරජාණන් වහන්සේ නමක් පහළවීම කියන කාරණාව. පින්වත්නි කල්පනා කරන්න, මේ ලෞතුරා බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන්නේ ඉතාම කලාතුරකින්. ඔබ අප හැම දෙනාටම මේ උතුම් ධර්මය තව තව ශ්‍රවණය කරන්ට ලැබෙන්නේ මේ ගෞතම බුද්ධ ශාසනයේ පවතිනකන් විතරයි. මේ සම්බුද්ධ ශාසනයේ තුලවත් අපිට සෝවාන් ආදී මගඵල පිළිවෙලින් උතුම් රහත් භාවයට පත්වෙන්න බැරි වුණොත්, සුගතිගාමි භවයක් කරා යන්න බැරි වුණොත්, නැත්තම් මාර්ග ශ්‍රාවකයෙකු බවට පත්වෙන්න බැරි වුණොත්, මේ බුද්ධ ශාසනයේ අන්තර්ධාන වුණාට පස්සේ අපිට නැවත මේ බුදු ගුණ නැවත ඇහෙන්නේ නැහැ. නැවත නැවත මේ කල්යාණ ධර්මය ඔබ අප අතර රැඳෙන්නේ නැහැ. එනිසා මේ ගෞතම බුද්ධ ශාසනයේ ඉතාම දුර්ලභ භාග්‍යයක් ඔබ අප හැම දෙනාටම මතු වුණා. පින්වත්නි ආයි අපි හොයාගෙන යනකොට ලෝකයේ බුදු කෙනෙක් පහළ වෙන්නේ මිනිස්සුන්ට අවුරුදු 80,000ක් ආවුෂ ගියාට පස්සේ. එතකොට දැන් වර්තමානයේ ආවුෂ ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් අඩුවෙමින් යන යුගයක ඔබ අප හැම දෙනාම මේ එකතු වෙලා මේ බණ පද ශ්‍රවණය කරන්නේ. එනිසා නැවත අවුරුදු 80,000කට මිනිස්සුන්ගේ ආවුෂ වැඩි වෙන කාලයේ වෙනකොට තමයි නැවත මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ මේ ලෝකෙ පහළ වෙන්නේ. ඉතින් ඒ නිසා වර්තමානයේ අපිට ලැබිච්ච මේ භාග්‍ය අපතේ හරින්නේ නැතුව නිරන්තරයෙන්ම පින් දහම් කුසල ධර්මවල නියලී කටයුතු කිරීම හැම දෙනාටම වටිනවා. උදායි මහා ස්වාමීන් වහන්සේ හුදකලාව මේ කරුණු කාරණා උන්වහන්සේට හිතුණා. පළවෙනි කාරණාව තමයි මම නැවත මතක් කරනවා, බුදුරජාණන් වහන්සේ අපිට දුක් ඇතිවන හේතු නැතර කළා. ඒ වගේම අපට සැප ලබා දෙන දේවල් බුදුරජාණන් වහන්සේ අපට ලං කළා. බොහෝ අකුසල් වලින් අප බැහැර කරන්ට බුදුරජාණන් වහන්සේ අපිට ධර්ම දේශනා කළා. ඒ වගේම බොහෝ කුසල් දහම් අපට ලං කරන්ට බුදුරජාණන් වහන්සේ අපිට අවවාද අනුශාසනා කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කරුණු පින්වත්නි අතීතයේ මේ බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ කරුණු කාරණා සිහි කරලා උදායි මහා ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කොහෙද කියලා කල්පනා කළා. උන්වහන්සේට දැනගන්න ලැබුණා උන්වහන්සේ ඉන්න කැලේම බුදුරජාණන් වහන්සේ හුදකලාව වැඩ ඉන්නවා කියලා. මේ උදායි ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඉන්න තැනට වැඩලා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම හුදකලාවේ ඉන්නකොට මට මෙන්න මේ වගේ සිතුවිල්ලක් ඇති වුණා. ඔබ වහන්සේ මේ ලෝකයට පහළ වෙලා දෙවියන් බඹුන් මරුන් සහිත මේ ලෝකේ ඔබ වහන්සේ පහළ වෙලා ලෝ සතුන්ට යහපත පිණිස කරුණු හතරක් ඔස්සේ මාර්ගය දර්ශනය කළා. ඒ නිසා මට මෙන්න මේ සිතුවිල්ල ඇති වුණා ස්වාමීනි කියලා මේ උදායි ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට මතක් කළා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ උදායි ස්වාමීන් වහන්සේට මතක් කරන උදායි, නුඹ ඔය විදිහට කල්පනා කළාට ඔය අවවාද පිළිපදෙ නැති අය නැත්තං එදත් ඒ සමාජය තුළ හිටිය බව බුදුරජාණන් වහන්සේ සඳහන් කළා.
ඒ වගේ ඒ අවවාද නොපිළිගත්තු අය සසරේ තව තවත් නොයෙක් ප්‍රශ්න ගැටලු ආරවුල් වලට මුහුණ දෙමින් තව තවත් සංසාරය ගමන් කරනවා. බින්වත්නි බොහොම සරල කාරණාවක් බුදුහාමුදුරු අපිට ඉගැන්වුවේ. එදත් බුද්ධ ශාසනය තුළ අවවාද කරපු අනුශාසනා ලබපු භික්ෂූන් වහන්සේලා බොහෝ හදපිරි ගෞරවයෙන් ඒ අවවාද අනුශාසනා පිළිගත්තු අය වගේම ඒ අවවාද අනුශාසනා නොපිළිගත්තු අයත් එදා හිටියා. අද වර්තමානෙත් එහෙමයි. එනිසා ඒ අවවාද පිළිගත්තු අය යුහුසුලුව බුදුරජාණන් වහන්සේ පෙන්වපු අඩුපාඩු හදාගෙන සසර ගමන නිමා කරගන්ට අවශ්‍ය කරන මඟ පැහැදිලි කරගත්තා. සසර ගමන නිවා කරන්ට අවශ්‍ය කරන ගුණධර්ම පුරුදු පුහුණු කරගත්තා. එනිසා ඒ අය බුදුරජාණන් වහන්සේගේ අවවාද පිළිගෙන සෝවහන් ආදී මගඵල පිළිවෙලින් උතුම් මාර්ග ශ්‍රාවකයෝ බවට පත් වුණා. ඉතින් මාළුක් මේ උදායි ස්වාමීන් වහන්සේට මේ උන් ඇතිවෙච්ච සිතුවිල්ල අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ ඉතාම වටිනා දේශනාවක් පැහැදිලි කළා. ඒ තමයි මජ්ඣිම නිකායේ තියෙන ලටුකුකෝපම සූත්‍රය. කැටකිරිල්ලිය උපමා කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාව. පින්වත්නි බුදුරජාණන් වහන්සේ මෙහෙම අවවාද අනුශාසනා කරනකොට ශාස්ත්‍රු ගෞරවය ඇති කරගෙන ඒ ශාස්ත්‍රු ගෞරවය නිසා බුදුරජාණන් වහන්සේගේ අවවාද අනුශාසනා පිළිගත්වයි හිටියයි කියලා මතක් කරා. පින්වත්නි මේ බුද්ධ ශාසනය හඳුන්වලා දෙනකොට මුලින්ම දැන් අපේ පින්වතුන් දන්නවා භික්ෂූන් වහන්සේලා දානෙ වළඳන්නේ 12 න් ඉස්සෙල්ලා. 12 න් ඉස්සෙල්ලා තමයි දානෙ වළඳනව කාර්ය කරන්නේ. ඒ නිසා අපේ පින්වතුන් දානෙ ගේනකොට 10 10 හමාර වෙනකොට දානෙ ගෙනල්ලා බුද්ධ පූජාව පවත්වලා හාමුදුරුවන්ට අවශ්‍ය කරන දානෙ අවශ්‍ය කරන ආකාරයට බෙදලා පිළිගන්වලා ඒ කටයුතු සිද්ධ කරනවා. අතීතයේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ එහෙම නියමයක් පනවලා තිබුණේ නැහැ. දැන් දිවා විකාලය තුල දැන් 12 න් පස්සේ දානෙ වළඳන්නේ නැහැ කියලා, දානෙ වළඳ නුසුදුසුයි කියලා බුදුරජාණන් වහන්සේ අවවාද කළා. මේ අවවාදේ පිළිගත්තු සමහර අය සත්පුරුෂ අය බොහෝම ඉහළින් පිළිගත්තා. නමුත් බුදුරජාණන් වහන්සේගේ අවවාදය නොපිළිගත්තු අයත් ඒ අතර හිටියා. මේ තරම් සුළු දෙයක් වුණත් බුදුරජාණන් වහන්සේ බලන්ඩ අපිට පවරනවනේ. එහෙම කියලා කනස්සල්ලෙන් හිටපු පිරිසකුත් හිටියා. සමහර පිරිස හවසටත් දානේ වළඳනවා. සමහර පිරිස රාත්‍රී කාලෙත් පිණ්ඩපාතේ වඩිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට මේ කරදර බාධක හිරිහැර එන බව දැනගෙන බුදුරජාණන් වහන්සේ ඒවයින් අපේ වලකා සිටියයි කියන කරුණුයි මේ කියන්නේ. ඉතින් මුලින්ම බුදුරජාණන් වහන්සේ දිවා විකාලයෙන් වැළකීමට අවවාද කළා. දැන් අපේ පින්නතුනුත් එහෙමනේ, සිල් සමාදන් වුණාට පස්සේ 12 න් පස්සේ වළඳන්නේ නැහැ. රාත්‍රී කාලේ බෙහෙත් එහෙම පාවිච්චි කරන්න ඕන නිසා සමහර උපාසකම්මල 4 විතර වෙනකොට සිල් පවාරලා යනවා. එහෙම නැත්නම් සමහර අය බෙහෙත් වළඳන්න ඕන නැත්නම් බෙහෙත් බොන්න ඕන නිසා පුංචි හරි ආහාරයක් ගන්න අයත් ඉන්නවා. එතකොට දැන් විකාලයේ වැළඳීම 12 න් පස්සේ සිද්ධ කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ අවවාද කළා. ඇතැම් භික්ෂූන් වහන්සේලා කල්පනා කළා, අනේ මේ දැන් අපි කොහොමද ඒක කරන්නේ? අහෝ පුදුමයක්, අයියෝ අපි කොහොමද දැන් රස දානයක් වළඳන්නේ? දැන් පිණ්ඩපාතේ වඩිනකොට සමහර භික්ෂූන් වහන්සේලාට උදේ පාන්දර හදපු දෙයක්, පුංචි දෙයක්, සම්බෝලයක්, එහෙම නැත්නම් කිරි හොදි ඩිංගක්, පරිප්පු මාළුවක් එක තමයි දානි ලැබෙන්නේ. එතකොට උදේට වැඩිය ලොකු ආහාරයක් ගෙවල් වල පිළියෙල කරන්නේ. මෙතන බහුතරයක් ඉන්නේ උපාසකම්මලනේ, දන්නවනේ නේද?
එනිසා විශාල නැත්තං බොහෝමයක් ආහාර උදේකාලෙ පිළියෙල කරන්නේ නෑ. සමහර අය අපේ මේ අපේ ගම්වල නම් උදේටත් දවල්ටත් එක්කම උයනවා. එහෙම සිරිතකුත් තියෙනවා. එතකොට සමහර භික්ෂූන් වහන්සේලා කල්පනා කළා, බලන්නකෝ අපිට දැන් දවල් දානි වළඳන්න එපායි කිව්වා 12න් පස්සේ. මිනිස්සු ගොඩාක් දුරට සමහර විට උදේට උයන්නේ නැති දේවල් දවල් වෙලාවේ හොඳට උයනවා. ඒ නිසා දැන් අපිට දවල් දානි රසට අපිට ලබන්න ආහාර ලබන්න බැරි වෙනවා. මෙහෙම හිතපු භික්ෂූන් වහන්සේලා පිරිසක් ඒ සමාජෙ හිටියා. එහෙම හිත එහෙම කම්පාවටපත් වෙච්ච අය හිටියා. උදායි ස්වාමින් වහන්සේත් බුදුරජාණන් වහන්සේ මුලින්ම මේ කරුණ කියනකොට එහෙම හිතුවා. ඊළඟට දැන් මේ කාරණා මතුවෙනකොට බුදුරජාණන් වහන්සේ හවස්යාමේ පිණ්ඩපාතයේ ලබන එක 12න් පස්සේ දන් වළඳන එක තහනම් කළා. අවවාද කළා 12න් පස්සේ දාන වළඳන්න හොඳ නැහැ කියලා. විකාලයේ වැළඳීම තහනම් කළා. දැන් ඒකටත් කනස්සල්ලෙන් හිටපුවයි හිටියා. ඒ කාලේ රාත්‍රී කාලෙත් පිණ්ඩපාතේ වඩිනවා. ඉතින් රාත්‍රී කාලේ පිණ්ඩපාතේ වැඩපුවාම බොහෝ ගැටලුවලට භික්ෂූන් වහන්සේලාට මූණ දෙන්න සිද්ධ වුණා. ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මට වෙච්ච සිදුවීමක් මං කියන්නම්. උදායි ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කියනවා. එදා රාත්‍රී දවසක් මම පාත්‍රය අරගෙන හවස්යාම වෙනකොට පිණ්ඩපාතේ වැඩම කළා. ඉතින් පිණ්ඩපාතේ වඩිනකොට පින්වත්නි, අද කාලේ වගේ නෙමේ ටෝච් එකක් නැහැ, පන්දම් පත්තු කරගෙන යන්නේ නැහැ, අද වගේ පාර දිගට ලයිට් දාලා නැහැ, එහෙම නැහැ. ඉතින් කරුවලේ තමයි යන්න වෙන්නේ. ඉතින් කරුවලේ ගිහිල්ලා මම පාත්‍රයත් අරගෙන ගෙයක් ඉස්සරහා හිටගෙන ඔහි සද්දෙනකොට හිටියා. පිණ්ඩපාතේ වැඩිහාම හාමුදුරුවරු කතාබස් කරන්නේ නැහනේ, අපේ පින්නතුන් දැකලා ඇති. එතකොට ඒ නිසා මම නිහඬව හිටියා. ඒ ගෙදර ඉන්න තරුණියක් රාත්‍රියට බත පිළියෙල කරන්ඩ භාජන පිරිසුදු කරන්ඩ එළියට ඇවිල්ලා භාජන පිරිසුදු කරනවා. අපි හිතමු ටැප් එකක් ළඟ, පීල්ලක් ළඟ කියලා. ඒ එතන භාජන පිරිසුදු කරන වෙලාවේ ටිකක් රාත්‍රී වෙලා විදුලි කොටන එළියට අර උදායි ස්වාමීන් වහන්සේ දැක්කා. අර කාන්තාව බය වුණා. බය වෙලා හයියෙන් කෑ ගැහුවා. අපෝ මේ යකෙක්ද කොහෙද, පෙරේතයෙක්ද කොහෙද, කුම්බාණ්ඩයෙක්ද කොහෙද ඇවිල්ලා කියලා කෑ ගැහුවා. ගෙදර ඉන්න අනිත් අයත් එළියට ඇවිල්ලා බැලුවා. බලනකොට මේ ස්වාමීන් වහන්සේ නමක් නැගණිය, මම පිණ්ඩපාතයේ පිණිස වැඩියා. අර කාන්තාව අර භික්ෂූන් වහන්සේට පුදුම විදිහට බැන්නා. බැනලා අන්තිමට කිව්වා, ගෙරින් කපන කැත්තෙන් බඩ කපා ගන්න කිව්වා. ඒ කියන්නේ හරක් ඝාතනය කරන මස් පිණිස හරක් කපන ඒ පිහියෙන් බඩ කපා ගන්න එක හොඳයි කිව්වා. මේ රාත්‍රියේ මේ විදියට ආහාර ඉල්ලලා ඉනවට වැඩිය. ඉතින් සමහර වෙලාවෙදී හරක් නිදාගෙන ඉන්නව පාරේ. පය පැටලිලා වැටෙනවා. ජරා ගොඩවල් පෑගෙනවා. සමහර අවස්ථාවන් වලදී ඉඳුල් වතුර වලින් අපි නෑවිලා තියෙනවා. මේ විදියට උදායි හාමුදුරුව ස්වකීය අත්දැකීමක් බුදුරජාණන් වහන්සේ ළඟ පැහැදිලි කළා. එහෙම පැහැදිලි කළාම බුදුරජාණන් වහන්සේ දේශනා කළා, උදායි දැන් ඔබ ඔය අත්දැකීමෙන් ඔය කරුණු පැහැදිලි කරන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ විකාලයේ දන් වළඳන එක භික්ෂූන් වහන්සේලාට විකාලයේ නොවැළඳිය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ අවවාද කළා. ඒ අවවාදෙ පිළිගත්ත ස්වාමීන් වහන්සේලා වගේම අවවාදය නොපිළිගත්ත ස්වාමීන් වහන්සේලා පිරිසකුත් හිටියා. අනේ මේ වගේ පොඩි දෙයකට බුදුරජාණන් වහන්සේ මේවා ඇඟිල්ලෙන් එන එන පෙන්නනවනේ. සමහර අය කියනවා, ස්වාමීනි මට පිණ්ඩපාතේ වඩිනකොට සමහර දවල් කාලේ මට ඇහුණ හොඳ රස වෙන්ජනයක් හම්බ වෙලා තියෙනවා එක ගෙදරකට.
මෙන්න මේක ඇරන්තියා පල්ලා. රාත්‍රී අපි ඔක්කොම එකතු වෙලා හොඳට ආහාරය සකස් කරමු. ඔබ දන්න ඔබේ නිවෙස්වල අපේ වැඩිහිටිය පවා කියන්නේ අපි ගොඩක් හොඳට ඇඟට වදින්න නම් කෑම කණ්ඩෝනි කොයි වෙලාවෙද රාත්‍රියේ තමයි අපි කන්නේ. ගෙදර ඔක්කෝම එකතු වෙලා රෑට තමයි හොඳට කෑම කන්නේ. බහුතරයක් එහෙමයි. ඉතින් ස්වාමීන් වහන්සල කල්පනා කළා උදේටත් අපිට හරියට දාන්නේ නෑ. දවල්ට රසමසවුල් ටිකක් සමහර තැන්වලද ලැබුණා ඒකත් නෑ. දැන් ඒකත් තහනම්. රාත්‍රී කාලෙත් බුදුරජාණන් වහන්සේ රාත්‍රී කාලෙ තමයි හොඳට දායක ඇත්ත හොඳට කෑම සදන්නේ. නමුත් රාත්‍රී කාලෙත් දැන් විකාලයේ භෝජන වළඳන එක පිළිගන්න එක බුදුරජාණන් වහන්සේ තහනම් කළා. ආන්න ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ අවවාදී පිළිගත් උන්වහන්සේලා. හිස්මුදුනින් පිළිගත්ත සාධකාරදීල පිළිගත්තා. ඇයි බුදුරජාණන් වහන්සේ අපිට විකාලයේ දං වළඳන්න එපා කීවේ? අපි නොයේක් අකර තැබ්බවලට මුහුණ දෙන නිසා. අපිට කරදර එන නිසා. දාන ටිකක් බලාපොරොත්තුවෙන් ගිහිල්ලා වැඩලා බඩ කපා ගන්න කියලා බැනුම් අහපු නිසා. ඒ වගේම ඉඳුල් වතුර වලින් පිළිගත්ත නිසා. ඒ වගේම අකුසල ධර්මයන් මතු කරවන ස්වභාවයන් ඇති නිසා. එනිසා බුදුරජාණන් වහන්සේ අපිට අපේ ජීවිත වල ඒ දුක්ක දෝමනස්යන්ට කරදර බාධක වලට පත්වෙන අවස්ථා අවකාශයන් අහුරලා තබන්න බුදුරජාණන් වහන්සේ අපිට බණ කිව්වා. එහෙම හිතපු ස්වාමීන් වහන්සේලා බුද්ධ ශාසනයේ හිටියා. අවවාද පිළිගත්තු අය දැන් ඔබත් බුදුරජාණන් වහන්සේ පානාති පාතා පටිවිරතෝ හෝති. අදින්නා දානා පටිවිරතෝ හෝති. මේ බුදුරජාණන් වහන්සේ පස්පව් දස අකුසල් වලින් වැළකී සිටින්ට කියලා අපිට අවවාද කළා. එතකොට පස්පව් දස අකුසල් කරන්න එපා කිව්වේ ඇයි? ඔබ මම අප හැම දෙනාම දුගතිගාමී සතර අපායන්වල උප්පත්තිය සකස් වෙන නිසා. ඒ උපත ඒ විදිහට සැකසෙන නිසා. එනිසා පස්පව් දස අකුසල් වලින් ඔබේ සිත නිදහස් කරගන්න කියලා බුදුහාමුදුරුව අවවාද කළා. දායක ඇත්තෝ විදිහට ඒ ගුණධර්ම පූර්ණේ කරගන්නට වෑයම් කරන්න ඕන. දැන් සිල් සමාදන් වුණාම සිල් සමාදන් වෙච්ච මහා සියලු දෙනාම දායක ඇත්තන් හැම කෙනෙක්ම ජීවිතයේ ඒ සීලය ආරක්ෂා කරන්නේ රහතන් වහන්සේලා ස්වකීය ජීවිතය වගේ සීලය ආරක්ෂා කළා නේද කියලා හිතලා නේද? එනිසා ඒ විදිහට ඔබේ ජීවිතය ඒ සීල සම්පන්න ගුණවත් ජීවිතය සකසා ගන්න බුදුරජාණන් වහන්සේ අවවාද කළා. ඒ අවවාද පිළිගත්තු අය අතර එදා අතීතේ සුමනා සුජාතා බුද්ධ මාතා බන්දුල මල්ලිකා වගේ අය උග්ග සිටුතුමා ඒ වගේම ඒ වගේ සිටුවරු රජවරු ඇමතිවරු ශ්‍රාවක ප්‍රජාව වගේ අය ඒ සසර දුකෙන් නිදහස් වන්න ඒ අවවාද අනුශාසනා හේතුවක් කරගත්තා. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන උදායි ඔබට ඔය ඇතිවෙච්ච සිතුවිල්ල මේ සම්බුද්ධ ශාසනයේ අනිත් ශ්‍රාවකයන් ප්‍රජාව තුළ ඇතිවෙනවා නම් මගේ බුදුරජාණන් වහන්සේ අපට දුක් ඇතිවන හේතු වලින් අපිව මුදා හැරුවා. එහෙමනම් නිදහස් කළා. ඒ වගේම අපිට සැප ලබා දෙන දේවල් වලින් අපිව දේවල් වලට අපි ලං කළා. ඒ වගේම බොහෝ අකුසල් වලින් අපිව බැහැර කළා. ඒ වගේම බොහෝ කුසල් ධර්මවල අපි යොමු කෙරෙව්වා. එනිසා බුදුරජාණන් වහන්සේ මේ ලෝකයෙහි යථාර්ථය ඔබට මට පෙන්වලා දෙන්න මහත් වෙහෙසක් ගත්තා කියලා ශාස්ත්‍රූ ගෞරවය ඇති කරගත්තු ශ්‍රාවකයෝ නිරන්තරයෙන්ම කරන්නේ කුසල ධර්මවල නියැලෙන එක, ගුණ ධර්ම පුරුදු පුහුණු කරන එක, සීලවන්ත ගුණවත් ජීවිත ගත කරන එක. එනිසා සත්පුරුෂ පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපට අවවාද කළා. එහෙනම් මොනව පිණිසද
ගුණධර්ම පූරණය කරන්ට අවශ්‍ය කරන දේවල් නිරන්තරයෙන්ම සිදු කරන්න කියල බුදුරජාණන් වහන්සේ අපිට අවවාද කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ ගුණවන්තකම ඇති කරගන්ට අපිට මාර්ගය පෙන්නවා. මොනවද ගුණවන්තකම කියල කියන්නේ? කවුරු හරි අවවාදයක් දුන්නාම, අනුශාසනාවක් කළාම, අපේ වැරද්ද දැකලා ඒකට අවවාද කළාම, ඒ අවවාදයේ පිළිගන්න ස්වභාවය බුදුරජාණන් වහන්සේ අගය කළා. ඒ පින්වත්නි, අපි හැම කෙනෙක්ම මාර වසඟයෙන් යුක්ත පිරිසක්. ඇස කන නාසය දිව කය මනස කියන මේ හැම දෙයකින්ම අපිව පාලනය වෙනවා. මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයෙන් එහෙම නැත්නම් පංචීන්ද්‍රයන්ගෙන් අපේ ශරීරය පිනවමින් මාරයට අහුවෙන ස්වභාවයෙන් යුක්තයි අපි. තාම මාර වසඟයෙන් මිදිච්ච පිරිසක් නෙවෙයි. එනිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා, මේ මාර වසඟයෙන් නොබිඳුණු අපි මාර වසඟයට අහුවෙන කරුණු කාරණා එක්ක සහසම්බන්ධතාවයේ තබා ගන්නට නුසුදුසුයි වග. එනිසා පින්වත්නි, ගුණවන්තකම ඇති කරගන්න, ගුණවත් බව ඇති කරගන්න. ගුණවත් බව කියලා කියන්නේ අනේකාට ඇහුම්කන් දෙමින් සත්පුරුෂ භාවයේ නිරන්තරයෙන්ම නිහතමානීකම ඇති කරගෙන අනතිමානී ගුණ වගා කරගෙන කටයුතු කිරීම ගොඩාක් වටිනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අපිට කාරුණික සිතුවිල්ලකිනුයි මේ කරුණ පැහැදිලි කළේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා, උදායි අපි හිතමු කැටකිරිල්ලක් ඉන්නවා. මේ කැටකිරිල්ල ඔබ දන්නවා රසකිඳවැල් කියලා කියන්නේ එච්චර හයිවැල් ජාතියක් නෙවෙයි. මේ රසකිඳවැලකින් අර කැටකිරිල්ලි කකුල් දෙකම බැඳලා තියෙනවා. එතකොට අපිට හිතෙන්න පුළුවන්, දැන් මේ රසකිඳවැල කියලා කියන්නේ හයිය ඇතිවැලක් නෙවෙයි, හොඳ ලොකු කඹයක් එහෙම නෙවෙයි, එච්චර හයිය තියෙන දෙයකුත් නෙවෙයි. ඉතින් සාමාන්‍යයෙන් ශක්තිමත් කමක් තියෙන කෙනෙකුට ඒක එච්චර ලොකු හයියක් තියෙන වැලක් නෙවෙයි. නමුත් මේ කැටකිරිල්ල කවුරු හරි කෙනෙක් අර රසකිඳ වැලකින් ගැට ගහලා තියෙනවා. මහණෙනි, මේ කිරිල්ල මොකද කරන්නේ? උත්සාහ කරනවා බේරෙන්න, මහන්සි ගන්නවා බේරෙන්න, එහෙම නැත්නම් ඒ යදම කඩන්න උත්සාහ කරනවා. ඇයට කඩන්න පුළුවන්ද? කඩන්න බෑ. ඇයි ඒ? ඔහු ඒ සතාගේ නැත්නම් ඔහුට ඒ ශක්තියක් නැහැ ඒකෙන් මිදෙන්න. අපි හිතමු බොහෝම දුප්පත් අසරණ නිවසක් තියෙනවා. ලනු කැඩිච්ච ඇඳකුත් එක්ක, කුරහම් මුට්ටියක් තියෙන, ඒ වගේම අවලස්සන බිරිඳක් ඉන්න, බොහෝම දුගී දුප්පත් පැල්පතක් තියෙන මිනිස්සෙක් ඉන්නවා. මේ මිනිස්සයා කල්පනා කරනවා දවසක් ආරාමයක් ළඟින් යනකොට, අනේ බලන්න මේ ස්වාමීන් වහන්සේලා කොච්චර නිදහස්ද, බොහෝම ලස්සන නිදහස් ජීවිතයක් ගත කරනවා, පුණ්‍යවන්ත ජීවිතයක් ගත කරනවා. දැක්කත් පුදුම ආසාවක් හිතන උන්වහන්සේලා ගත කරන ඒ නිරාමිස ජීවිතය. එතකොට එහෙම ඉන්න කෙනා දැන් නිවසක් අබලං වෙලා, ඒ වගේම නිවසේ පරිහරණය කරන දෑගෙන සඳහන් කළොත්, ඇඳක් තිබුණත් ඒක ලනු පවා කැඩිලා ගිහිල්ලා එහෙම්මෙන් තියෙන ඇඳක්. ඇතුලේ තියෙන නිවස ඇතුලේ තියෙන සම්පත් ඇතුලෙන් තියෙන්නේ පොඩියට සාමාන්‍ය ප්‍රමාණයේ තියෙන කුරහන් ටිකක් තියෙනවා. ඒ වගේම බිරිඳත් බොහොම අවලස්සන රෙදි අඳින, එවත් කිලුටු වස්ත්‍රයෙන් පිරිච්ච කෙනෙක්. එතකොට සාමාන්‍යයෙන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒ පුද්ගලයා අර විදිහට ස්වාමීන් වහන්සේ නමක් දැක්කහම මේ ජීවිතයෙන් නිදහස් වෙලා මේ භික්ෂූන් වහන්සේ නමක් බවට පරිවර්තනය වෙන්න කොච්චර හොඳයිද, කොච්චර නිදහස්ද කියලා හිතන මේ මිනිස්සයාට පුළුවන් ද යන්න ලේසියෙන්? බෑ. ඇයි ඒ? එයා අල්ලගෙන ඉන්නවා දුර්වර්ණ වුණත්, ඒ වගේම නිවස බොහෝ අබල දුබල වුණත්, ඒ වගේම තියෙන සම්පත් අතරින් කුරහන් ටිකක් විතරක් තිබුණත්,
එයා ඒ ගිහි බන්ධනයට ගොඩාක් ඇලුම් කරන කෙනෙක් බවට පරිවර්තන වෙලා. එයාට අමාරුයි ඒ ටික අත්හරගන්න. අපි හිතමු ගොඩාක් මිල මුදල් තියෙන කෙනෙක්ඉන්නවා. රංකහවඩු මසුරංආදී ඉඩකඩන් යානවාහන තියෙන කෙනෙක් තින්නවා. එයා කල්පනා කරනවා භික්‍ෂූන් වහන්සේ නම කොයි තරං නිදහස්ද. උන්වහන්සේ ආරාමයකට වෙලා හුද කලා තැනකට වෙලා බණභාවනා කරමින් හුද කලා ජීවිතයක් ගත කරනවා. එතකොට ඒ හුද කලා ජීවිතයක් ගත කරන ඒ භික්‍ෂුව දෙයා බලලා අර නොයෙක් ආඩ්‍ය ජීවිතයක් ගත කරන මනුස්සයා කල්පනා කරනවා අර හුද කලා ඉන්න භික්‍ෂූන් වහන්සේ කොයි තරං නිදහස් ජීවිතයක් ගත කරනවාද. එයා හිතනවා මටත් පුළුවන්නන් එහෙම ඉන්න. එහෙම හිතුවට එයා ඒ මොහොතෙදී අරතියන අල්ලා ගැනීම නැත්තං අරතියන සම්පත්වලට තියෙන ලැදිකම ගිජුකම නිසා එයාට ඒක අත්හරින් බැරි වෙනවා. එයා ඒක අත්හරින්න කැමති වෙන්නේ නෑ. ඒ ඇයි? එයා අර නිරාමිස සුවේදී බුදුරජාණන් වහන්සේ හඳුන්වල දෙන පැහැදිලි කරලා දෙන මේ ලෝකයේ සියලු දේවල් අත්හැරීමට ලක්කරන්ට නැත්තං අත්හල යුතුයි නැත්තං අත්හැරීම හේතුකොටගෙන සෝහන් ආදී මගඵල පිළිවෙලින් රහත් භාවයට පත්වෙලා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පුළුවන්, දුකෙන් නිදහස් වෙන්න පුළුවන්, සසර ඉපදී පිදි මෙරිමෙරි යන ස්වභාවයෙන් වළකින්න පුළුවන්, එහෙම හිතන්නේ නැහැ. ඒ නිසා දැන් වර්තමානයේ උනත් ගොඩාක් අය හිතෙනවා අනේ හාමුදුරුන්ට මොන අඩුවක්ද, හොඳට දාන ටික ලැබෙනවා, චීවර පින්ඩ පාත සේනාසන ලැබෙනවා, ඒ වගේම විහාරස්ථාන විහාර ඒ සියලු දේ හදලා දායකයත්තු පූජ කරලා තියෙනවා. ඉතින් එහෙම හිතන දායකයත්තු කල්පනා කරනවා භික්ෂූන් වහන්සේලාට කිසිම ගැටලුවක් නැහැ කියලා. එතකොට එහෙම හිතන දායකයත්තු සමහර විට පැවිදි කරන්න පුතෙක් කිල්ලුවත් අනේ අපිට නම් පුතා දෙන්න බෑ, එක ළමයයි අපේ ගෙදර ඉන්නේ කියලාත් කියන අය ඉන්නවා. එහෙනම් සැප වැඩියෙන් තියෙනවා නම් සැපෙන් පන්සලේ ඉන්න පුළුවන් නම් ඇයි පුතාලා අපිට පන්සලේ පැවිදි කරගන්න දෙන්න බැරි? ඒකොල්ලෝ එහෙම දෙන්න කැමති නෑ. ඉතින් දායකයත්ව කල්පනා කළාට ඒ විදිහට ඒ වගේ සැප සම්පත් තියෙනවා ආරාමවල නිදහස් කියලා හිතුවට දැන් වැඩිහිටියෝ නිතරම කියන කාරණාවක් තමයි අනේ මට මේ වයින් මේ තියෙන කරදරවලින් නිදහස් වෙන්න තියෙනවා නම් මේ දූ දරුවන්ගේ නිදහස් වෙන්න තියෙනවා නම් ඒකොල්ලන්ගේ නිදහස් වුණාම ඕකොල්ලන්ට නිදහසක් තියෙනවද? නෑ. ආයිත් මොකද කරන්නේ? අනේ දුවගේ පුතා බලන්න ඕනි, පුතාලගේ දූලගේ වැඩ ටික බලන්න ඕනි, ඉතින් උයල පිහල දෙන්න ඕන, ඉතින් මම දූල ළඟ ඉන්නවා, ওই විදිහට නොයෙක් ගෘහ බන්ධන එක ඉන්නවා. එතකොට නිදහස් වෙන්න පුළුවන්ද? නිදහස් වෙන්න බෑ. හැබැයි නිදහස් වෙන්න පුළුවන් කෙනා මොකද කරන්නේ? අර කිසිවක් හිතන්නේ. අර ඔක්කොම අතහැරලා දාලා යනවා. හරියට ගැරඬියෙකු හැව අතාරිනා වගේ. ඒ වගේ ඉක්මනින් අතහැරලා දාලා යනවා. බෝධිසත්වයන් වහන්සේ පින්වත්නි ගිහි ගෙයින් නික්මෙලා යන වෙලාවේ තව දින කීපයකින් සක්විති රජබව ලබන්ට පුළුවන් කියලා කියද්දිත් ඒ සක්විති රජපදවිය අත්හැරලා දාලා ඒ බුදුරජාණන් බෝධිසත්වයන් වහන්සේ තබපු පියවර එහෙම් පිටින්ම ඉස්සරහට මිසක් පසුපසට ගත්තේ නෑ. වීරිය කොයි තරම්ද? ජාතක පොතේ සියලු තැන්වල ඒ වීරියට ඒ දාන පාරමිතාවට ඒ දස පාරමිතාවන් වලට ඒ බෝධිසත්වයන් වහන්සේගේ චරිතය හැඩගස්වලා තියෙන ආකාරයේ කොයි තරම් මනස්කාන්තද කියලා බලන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ පින්වත්නි මේ රාත්‍රී කාලේ ඒ විදිහට දානි වළඳන එක නැත්තම් දිවා විකාලයෙන් වළකින්න කියලා භික්ෂූන් වහන්සේලාට අවවාද කළා. ඒ කරදර බාධක නිසා. ඉතින් ඒ කරදර බාධක මගහරවා ගන්නට බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේලාට අවවාද කළා. ඒ වගේම හරියට වැලකින් අර මං සඳහන් කළා වගේ අර කැටකිරිල්ල ගැටගහලා තියෙන වැල අපි හිතමු හොඳ
ශක්ති සම්පන්න ඇතෙක්ගෙන් ඇතෙක් ගැට ගැහුව කියලා. එයාට කිසිම වෙහෙසක් දරන්න ඕන ඉක්මන්ට කඩලා දාන්න පුළුවන්. ඇයි? එයා ශක්තිමත්. එයාගේ ස්කාය බලය කාය ශක්තිය තියෙනවා. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ අපිට කිව්වේ මොකද්ද? අපිට කිව්වේ මේ කාය බලය කාය ශක්තිය වීර්යය මොකටද තියෙන්න ඕන? අර බුදුරජාණන් වහන්සේ වලකාලන පවෙන් වලකාලමින් කුසලයෙහි පිහිටවමින් එහෙම නැත්තම් ගුණධර්මවල පිහිටවමින් බුදුරජාණන් වහන්සේ මේ මාර්ගය දැක්වේ නිවන කරා යන ක්‍රමවේදයයි. එතකොට කැටකිරිල්ල දඟලලා දඟලලා මහන්සි වෙලා මහන්සි වෙලා සමහර විට ඒ රැහැනින්ම එතනදිම මිය යන්න පුළුවන්. හරියට අපිත් කොටයක් කරේ බැඳා වගේ. කොටයක් කරේ බැඳහම මොකද? අපිට ගලව ගන්න බෑ. බොහොම අමාරුයි, වෙහෙස කරයි. ඒ නිසා අපි වෑයම් කරන්න ඕන, මහන්සි ගන්න ඕන, උත්සාහ කරන්න ඕන, නිරන්තරයෙන්ම වෙහෙසෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා වගේ අර රැහැනින් බැඳපු කැටකිරිල්ල වගේ. දැන් අපි ඕනෙම කෙනෙකුට මේ රසකින්ද වැලක් කියපන් හයිය නැති බව මම මුලින් සඳහන් කළානි. එතකොට ඒක එච්චර ශක්තිමත් නෑ. නමුත් මෙතනදී කැටකිරිල්ල උපමා කරගෙන බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ, පැහැදිලි කරන්නේ ඒ අවවාදයට අනුශාසනාවට, ඒ මඟ පෙන්වීමට, ඒ මාර්ග දර්ශනයට යොමු නොවිච්ච කෙනා, මහන්සි නොගන්න කෙනා, වෑයම් නොගන්න කෙනා, බුදුරජාණන් වහන්සේගේ අවවාදයට අනුශාසනාවට අවනත නොවන කෙනා සසරේ ඉපදී ඉපදී මෙරි මෙරි මේ සංසාරේ නැවත 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 යන්න සිද්ධ වෙනවා. ඒ නිසා හරියට රැහැනෙන් නිදහස් වෙච්ච කෙනා මොන වගේද? එයා ගුණධර්ම පූර්ණී කරන සෝවහන් සකෘදාගාමි අනාගාමි අරහත් සතර මග සතර ඵලයන්ට පත්වෙන්න මාර්ගය උත්සේ යා ගමන් කරනවා. ආන්න එහෙම කෙනෙක් වෙන්නයි බුදුරජාණන් වහන්සේ අපිට ධර්ම දේශනා කළේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ සඳහන් කරා මේ සත්පුරුෂයන් නිරන්තරයෙන් මොකද කරන්නේ? අවවාදයට අනුශාසනාවට නතු වෙනවා. සත්පුරුෂ භාවය ඒක වැදගත්කමක් තියෙනවා. සත්පුරුෂ ස්වභාවය හැම දෙනා තුළම වඩා වර්ධනය කරගත යුතුයි. ඒ නිසා මගේ ශාස්ත්‍රවරයන් වහන්සේ බහුන්නං වතනෝ භගවා දුක්ඛ ධම්මානං අපහන්තා. අනේ අපට අපි හැම දෙනාටම දුක් ඇතිවන හේතු බුදුරජාණන් වහන්සේ වලකා සිටියා. බහුන්නං වතනෝ භගවා සුඛ ධම්මානං උපහන්තා. සැප ලබා අනේ බුදුරජාණන් වහන්සේ අපට සැප ලබා දෙන බොහෝ දේවල් සඳහා අපි ලං කරලා හිටියා. දැන් නැත්තම් ලං කළා. ඒ වගේම බහුන්නං වතනෝ භගවා අකුසලානං ධම්මානං අපහන්තා. බොහෝ අකුසල් අපෙන් බැහැර කෙරෙව්වා බුදුහාමුදුරුවෝ. බහුන්නං වතනෝ භගවා කුසලානං ධම්මානං උපහන්තාති. බොහෝ කුසල් දහම්වල නැත්තම් බොහෝ කුසල කර්මවල අපි හැම දෙනාම බුදුරජාණන් වහන්සේ ලං කරලා තිබ්බා, නැත්තම් මතු කරලා දුන්න බුදුහාමුදුරුවෝ. ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් මගේ බුදුරජාණන් වහන්සේ අපට දුක් ඇතිවන හේතු බොහෝ දේවල් වලින් අපි වෑත් කරලා තිබ්බා. සරලම කාරණාව ඒක. මෙන්න මේ දේවල් කරන්න එපා දුකක්මයි ඇති වෙන්නේ, මේ දේවල් කරන්න එපා ශෝකයක්මයි ඇති වෙන්නේ, සංසාරෙට තව තව සසර ගමන ව්‍යාප්ත වෙන දෙයක්මයි වෙන්නේ, ඒ නිසා ඒවයින් ඈත් වෙන්න කියලා බුදුහාමුදුරුවෝ අපිට බණ කිව්වා. සැප ලබා දෙන බොහෝ දේවල් ලං කළා බුදුහාමුදුරුවෝ. මොනවද සැප? සීලාදී ගුණධර්ම තුළින්, භාවනාදී ගුණධර්ම තුළින්, දානාදී කුසල කර්ම තුළින් මේ බුදුරජාණන් වහන්සේ අපිට ලං කළේ සැපමයි. ඒ වගේම බොහෝ අකුසල් අපෙන් බැහැර කෙරෙව්වා බුදුහාමුදුරුවෝ. අර මම සඳහන් කළා වගේ අකුසල ධර්ම වලින් නැත්නම් පස්පව් දස අකුසල් වලින් අපි වලකා සිටින්න බුදුහාමුදුරුවෝ බණ කිව්වා. අන්තිම කාරණාව
බොහෝ කුසල ධර්මවල බුදුරජාණන් වහන්සේ අපි ලංකලා කුසල ධර්මවලට. ආන්න බුදුරජාණන් වහන්සේ ඔබ අප හැම දෙනාටම මහා කරුණාවෙන් පෙන්වපු ධර්මය. එනිසා ඔබත් අපත් කැටකිරිල්ලක් නොවී වීරියෙන් මහන්සියෙන් උත්සාහයෙන් සීලාදී ගුණධර්ම වර්ධනය කරගන්න හැම කෙනෙක්ම වෙහෙස වෙන්න මහන්සි වෙන්න වෑයම් කරන්න ගුණධර්ම නිතර පුරුදු කරන්න සත්පුරුෂ ස්වභාවය හැම දෙනා තුළම ඇති කරගන්න කියලා මතක් කරනවා. පින්වත්නි, මුලින් සඳහන් කළා වගේ මේ ධර්ම දානමය පින්කම මම මතක් කළා අවස්ථානුකූලව අපේ සුගතාරාම විහාරස්ථානේ පුණ්‍ය භූමිය තුළ ඉතාම වටිනා අරමුණු රාශියක් ඇති කරගෙන මේ ධර්ම දානමය පින්කම සිද්ධ කළේ. මේ ප්‍රදේශයට විශාල සේවාවක් කළ කඩවත මැද දෙකෝරලේ ප්‍රධාන සංඝනායක අපේ මැද්දකන්දේ සුමතිපාල නායක හාමුදුරු, මගේ ගුරුදේව උත්තමයාණන් වහන්සේ මැද්දකන්දේ ධම්මසිරි නායක හාමුදුරු, අපේ විහාර පරපුරේ අපවත් වී වදාළ හාමුදුරන් වහන්සේලා, සතර පෙරේවේ දායකයන්ට පින් අනුමෝදන් කිරීම අරමුණු කරගෙන විශේෂ වශයෙන් මේ ප්‍රදේශයට විශාල සේවාවක් සිද්ධ කරන රාජකීය පණ්ඩිත අපේ වලේබඩු සුමංගල පොඩි හාමුදුරන් වහන්සේගේ ජන්මදිනය නිමිති කරගෙන උන්වහන්සේට ආශිර්වාද කිරීමේ අරමුණු කරගෙන, ඒ වගේම මේ වස් කාල සීමාව තුළ මේ පළවෙනි ධර්ම දානමය පින්කම ධම්සතර නාලිකාව කේන්ද්‍ර කරගෙන සිද්ධ කරන්නට අපි හැම දෙනාම අරමුණු කරගත්තා. මෙතෙක් වේලා මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නට මහෝපකාරී වෙච්ච අපේම දායක පින්වතුන් තමයි මේ ඉස්සරහා ඉන්නේ. ඉතින් ඔබගේ නොමසුරු දායකත්වය නිසා ලෝකයටම අද මේ ධර්ම දානය ධර්ම පණිවිඩය ඇසෙනවා. ධම්සතර නාලිකාවේ නිර්මාතෘන් වහන්සේ ඇතුළු වර්තමානයේ ඒ කටයුතුවල නිරත වෙන අපේ කාර්ය මණ්ඩලයේ හැම දෙනාටත් මේ ස්ථානයට ඇවිල්ලා මේ කටයුතු සිද්ධ කිරීම පිළිබඳව පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන ගමන් මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරන ඔය ඇත්තෝ ලෝකයාටම වටිනා වැදගත් ධර්ම දානමය පින්කමක් සිද්ධ කළා. එතුලින් ඔබේ මව් දෙමව්පිය ගුරුවර බන්ධු මිත්‍රාදීන් හැම දෙනාමත් මේ ප්‍රදේශවාසී ශ්‍රීමත් සුමන සමන් දෙවියන් ප්‍රධාන කොට ඇති ලෝකපාලක දෙවියන් ධෘතරාෂ්ට්‍ර විරූඪ විරූපාශ්‍ර වෛශ්‍රවණ යන සතරවරම් දෙවිවරු ඇතුළු අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය දෙවියනුත් සත්භූත ආදී ඥාතීන් ඇතුළු හැම දෙනාමත් මේ උදාරතර කුසලයේ අනුමෝදන් වීමෙන් සුගතිගාමී වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ විහාරස්ථානයේ ඇති කරපු තව වර්ෂ 4කින් වර්ෂ 100ක් ගත වෙන මේ විහාරස්ථානයේ තවත් චිරාත් කාලයක් සාසනයෙහි දිදුලමින් බැබලෙන්නට මේ පින ආශිර්වාදයක් වේවා. ඔබ අප හැම දෙනාටම සසර දුකින් නිදහස ලබන උතුම් නිවනින් සැනසීම පිණිස මේ ධර්ම දානමය පින්කම හේතු වේවා, වාසනා වේවා කියලා හැම දිනාම ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු තං සදා. පන්සිල් සමාදන් වීමෙන්, ධර්ම පරිස්කාර පූජා කිරීමෙන්, ධර්ම ශ්‍රවණී කිරීමෙන් මේ ලබාගත් ආ සියලු පින් මෙලව යහපත සුභ සිද්ධිය ඇති වේවා. උතුම් නිවනින් සැනසෙන්න මේ ධර්ම දානමේ පින්කම ඔබටත් අපටත් ලෝකයටත් හේතු වාසනා වේවා. අභිවාදන සීලිස්ස නිච්ඡන් වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු.